අපි හැමෝටම එතෙක මේ දවස්වල අපි දකිනවා මේ සමාජයේ කතාබහක් වෙනවා මස් මාංශ අනුභවය පිළිබඳව. මම අපේ හැමෝටම විමසන්නම හිතාගෙන ආව මේ සරේ ආවට පස්සේ මේ ගැන කතා කරනවා කියලා. බුදුදහම තුල බුදුරජාණන් වහන්සේ එක්ක අවසර දීලා තියෙනවා මස් මාංශ අනුභව කරන්න. එහෙම නැත්නම් මස් මාංශ අනුභව කිරීමෙන් පිනක් පවක් එහෙම ප්‍රශ්නයක් නැද්ද? මස් මාංශ අනුභව කිරීම හොඳයිද? ඇත්ත කතාව මොකද්ද අපේ හැමෝටම? ලෝකේ පුරාම තියෙන බොරුවනේ දැන්. ඇත්ත නැහනේ. ඇත්ත එකයි. බොරු ගොඩයි. මේ ලෝක ස්වභාවය ඕකයි. ඇත්ත එකයි බොරු ගොඩයි. ඒ ඇත්ත තමයි ස්වභාව ධර්මය. එහෙමයි. අනිත් සියලුම දේවල් බොරුව. බොරුවෙන් මේ ස්වභාව ධර්මය විනාශ කරමින් යන්නේ. බුදුහාමුදුරුවෝ අල්ලගන්න නරකයි ලෝකවාසී ජනතාව ওই කතන්තර වලට. බුදුහාමුදුරුවෝ කතා කරගෙන ධර්මය බුදුහාමුදුරුවෝ කෙසේ මස් මාංශ කාපු හැටි ගන්න බුදුහාමුදුරුවන්ගෙන් අහන්න යන්න ඕනේ නැහැ මේක එක්කත්. අපි මස් කන්නද මස් එපාද කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවද මුං? බුදුහාමුදුරුවන්ගෙන් අහන ධර්මය කවරේද? අපි කොහෙද නිවන් දකින්නේ කියලා ඒ ටිකයි බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න ඕන. මේ ලෝකේ ඒක තමයි මං කිව්වේ මේ මුට පිස්සු විනාශය කරා යනවා. ඒකයි මම ඔය අහපු දෙයට පණිවිඩය දෙන්න මෙන්න මෙහෙ. ස්වභාව ධර්මයට එකතු වෙන්න බුදුහාමුදුරුවන්ගෙන් අහන්න යන්න එපා. ඔය බුදුහාමුදුරුවන්ගේ ඇසිය යුතු ප්‍රශ්නද? ඔය ස්වභාව ධර්මය තුල තියෙන ප්‍රශ්න. හයිද අපි කවුරුත් දන්න. අපි තුලම තියෙන දේවල් උන් දන්නෝ. උන් මස් කනවද නොකද කියලා කා යුතුද නොකා යුතුද කියලා උන්ම දන්නෝ. මේ හැම එකම දන්නවා. දැනගෙන මුන් බොරුව කරන්නේ. ඒක බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕන අනේ දුකින් මිදීම තුෙන්නේ කෙසේද? සසර ගමන දුක ඒ ටිකයි බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕන. අද ඔය අහපු ප්‍රශ්නෙට මෙන්න උත්තරය. දැන් මේක වනන්තරේනේ. එහෙමයි. මේ වනන්තරේ ටිකක් මම ඕක දුන්නා නාලිකාවකට. හයිද දැන් අද ඔබටත් දෙන්නම් මං කමන්නේ. හරිද? මේ වනන්තරේට බහින්න. වනන්තරේ බහලා විදිගෙන යන දවස් දෙක තුනක් හතරක් පහක්. කැල ගන්න. යනකොට ඔබට දකින්න ලැබෙයි සත්තු මේක සත්තු වර්ගනේ. ඒ සත්තුන්ගෙන් බොහෝ විවිධ සත්තු ඉන්නවනේ. ඔබලා නරියා බල්ලා වලහා කූඹි අලි කොටි අලසු ජිරාෆ්ලා අරගොල්ල සත්තුනේ. නොයෙක් නම් වලින් සත්තු තියෙනවනේ. අපි නොදන්න සත්තු කබරේ අවුර ගියා ගැරඬියා තම ඕන තරම් ගෙතිනේ. ඔව් ඉබ්බනේ තපතිනේ. ඔව් මිනිසා ඌත් සතෙක් නේ. ඌත් සතෙක්. ඔව් එනම් මේ සත්තු අපි කොටස් කොච්චර ගානකට බෙදලා තියෙද? කොටස් දහස් ගානකට බෙදලා තියෙනු. ලස්ස ගානකට බෙදලා තියෙනුනේ. එහෙම එක එකනේ. නෑ ඒ අපි බෙදපු හැටි ස්වභාව ධර්මයේ විසින් බෙදලා තියන්නේ සත්තු කොටස් දෙකකට පමණයි. කොටස් දෙකකට. කොටස් දෙකකටයි බෙදුවේ. අයිද ස්වභාව ධර්මයේ න්‍යායයට එකතු වෙන්න ඕන අපි. එක එක බෙදෙන හැටි අපිට එකතු වුණොත් ඌ විනාශ වෙනවා. ස්වභාව ධර්මයේ බෙදිල්ලට අපි යන්න ඕන. ස්වභාව ධර්මයෙන් බෙදා දුන්නා දිවෙන් වතුර බොන සත්තු හොම්බෙන් වතුර බොන සත්තු කියලා කොටස් දෙකකට බෙදුවා ස්වභාව ධර්මයේ ඉතින් ඒ ස්වභාව ධර්මයෙන් ඉන්නේ කරලා තියෙන්නේ. ඒ කොටසකට දුන්නා බල දිවෙන් වතුර බී කියලා පයල්ලා. තව කොටසකට කියලා තියෙනවා හොම්බෙන් වතුර බී පල්ලා. අන්න ස්වභාව ධර්මයෙන් බෙදපු ඇති. ඇයි අපි අන්න ස්වභාව ධර්මයෙන් මේ විදිහට මේ සත්තු කොටස් දෙකකට බෙදුවේ? ඒ ස්වභාව ධර්මයේ න්‍යායක්. මොකද්ද න්‍යාය තුළ ගැටේ? ඒක තමයි ඒක ගියා දෙනකන් අහගෙන ඉන්න. අහපු පණිවිඩයට උත්තරේ. එතකොට මේක කවුරක්වත් දැනගෙන හිටියේ නැහැ. තේරුම් අරගෙන මේ ලෝකේ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේ ලෝකේ කිසියම්ම කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මේ පණිවිඩය. මට තේරුම් ගන්න පුළුවන් වුණා මේ ස්වභාව ධර්මයේ හැසිරෙන්න. එතකොට ඔබට තේරෙයි. ස්වභාව ධර්මයේ තුල වනගත යුතු මේ හැතරෙනකොට තේරෙනවා මං දැක්කා මේ සත් කොට සත්තු කොට සත් දිවෙන් වතුර බොන සත්තු කොටසක් හොම්බෙන් වතුර බොන. ඇයි මේ මෙහෙම වුනේ? හොම්බෙන් වතුර කාටයි දිවෙන් බොන්න බැරි? දිවෙන් වතුර බොන කාටයි හොම්බෙන් බොන්න බැරි? මං කල්පනා කරා මිනිකුන හිතන්න ඕන ගඟකුණක් ගලන්න ඕන. නුගලන ගඟ පල් වෙනා නොහිතර මිනිහ වල් වෙනවා. උඹලා වල් වෙන්නේ නැතුව හිටපල්ලා. නේද? හිටපල්ලා හිටපල්ලා. එතකොට හිතන මිනිහට තේරෙනවා මම හිතුවා මේ ගැන සිතන්න පටන් ගත්තා. මම කෙලවරක් නැතුව සිතනවා මොකද්ද මේ වෙන්න ස්වභාව ධර්මයෙන් දීපු න්‍යායක්. මෙසේ සිතාගෙන 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 යනකොට මට ප්‍රශ්නේ නිරවුල් වුණා. සිතනකොට තේරුම් යනෝනේ. නොසිතන එකයි වෙලා තියෙන්නේ අපි. සිතනකොට මට තේරුම් ගියා දෙයක් තමයි, මන් දැසු දෙයක් තමයි මේ විශ්ලේෂණය කරගන්න සිතන්න
සිතන කොට සොයලා බලලා විමසිලිවත් පරීක්ෂණ කරනකොට තේරෙන යනෝ සේරම මේ විශ්වයම තේරුම් ගන්න පුළුවන්. විශ්වය තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන මොකුත් නෙමෙයි. එතකොට විශ්වයෙන් ස්වභාව ධර්ම විසින් දීලා තියෙනවා. හොම්බෙන් වතුර බොන සෑම සතෙක්ම චාකබක්සිකයි. මන් දැක්කේ එහෙමයි. දිවෙන් වතුර බොන සෑම සතෙක්ම මාංශබක්සිකයි. අන්න ස්වභාව ධර්මයේ බෙදපු ක්‍රමනේ. අපි බෙදපු ක්‍රමයට නෙවෙයිනේ. අපි බෙදන්නේ එපා එකාට මෙහෙම බෙදනවා. ඕන එකාට මෙසේ බෙදනනේ. ඒ අපි බෙදන හැටි. තම අපේ වාසියට. අපේ වාසියට බෙදන්නේ නෑ. ස්වභාව ධර්මයේ කාගේ වාසියට බෙදන්නේ නෑ. න්‍යාය ධර්මයකට අනුව ඒක බෙදන්නේ. එහෙනම් දිවෙන් වතුර බොන සත්තු මාංශබක්සිකයි. හොම්මෙන් වතුර බොන සත්තු ශාක බක්සිකයි. මේ ස්වභාව ධර්මයේ න්‍යායට ඔක මස් කනවද මස් නොකනවද කියලා බුදුහාමුදුරෙන් අහන්න ඕනේ නැහැ. දැන් මෙන්න තේරුම් ගන්න මස් නොකනවද කනවද කියලා. මං ඔබ මිනිස්සෙක් නේ. මේ සත්ත්ව සංහතියට අයිති මිනිස් සතා අනිත් සත්තුත් ඔක්කොම අපි සත්තුනේ මිනිස් සතානේ. මිනිස්සයා හොම්බෙන්ද වතුර බොන්නේ දිවෙන්ද? හොම්බෙන්. හොම්බෙන්. එනම් ඔබට ඔබ සාකබස්තිකද මාංශබස්තිකද? සාකබස්තික. සාකබස්තික. එහෙනම් මොකටද බොල මස් කන්නේ? මගෙන් අහන්න ඕනේ ඕක. සබා දහමේම නියමයක් තියෙනවා. මස් කනව නම් බීපී දිවෙන් වතුර. ස්වභාව ධර්මයේ නියම එකයි. එතකොට ඌ බල්ලා. දිවෙන් වතුර බොනවනේ. මස් කන එකට අයිති දිවෙන් වතුර බොන්න. දිවෙන් වතුර බොන්නේ බල්ලා. මස් කාපිය බල්ලෝ. මිනිස්සුන්ට මස් කෑමයි කියන්නේ අයිති නැහැ. සබා දහමේ නීතියටම අනුව. මිනිස්සුන්ට නෙමෙයි. හොම්බෙන් වතුර බොනවා නම් සාකබක්සිකයි. මිනිස්සු නෙවෙයි මොකක් කොයි එකක්. ඒක අපේ හැම මේ ශරීරෙත් අපේ හැඩ ගහලා ඇත්තේ ඒ විදිහට වෙන්නේ නැති නේද එහෙම. ස්වභාව ධර්මේ නියම. ස්වභාව ධර්ම ශරීරය හැඩගස්සන. ශරීරයේ ස්වභාව ධර්මේ නියයක්. එහෙමයි. ඒකට අනුව තමයි හැඩ ගහලා තියෙන්නේ. ස්වභාව ධර්මයට අනුව සකස් වෙච්ච දෙයක්. ඒ ස්වභාව ධර්මයේ තේරුම් ගත්තාම හරි ඒ ස්වභාව ධර්මයට අනුව ඒ ජීවත් විය යුතුයි. එහෙනම් ස්වභාව ධර්මයට එරෙහිව ගිය එකම සතා මිනිසා. අනි සියලුම සත්තු මාංශබත්තික දිවෙන් වතුර බොනවා සායකබත්තික හොම්බෙන් වතුර බොනවා. උන් වෙනස් කරලා නැහැ නේ. එහෙමයි. සත්තුනේ ස්වභාව ධර්මයට එරෙහි ගියේ එකම සතා මිනිසා. එහෙනම් ස්වභාව ධර්මයේ සින් මිනිසාට පහර දෙනු ඇත. දැන් එසේ මිනිසා ස්වභාව ධර්මයට එරෙහි ගියේ එකම සතානේ. එහෙමයි. පහුගිය දවසේ සුනාමියක් වුණා නේද? මහ විශාල සුනාමියක් හම්බා ගියා නේද? ඔව් ලෝකෙම දන්නව නේද හැම තැනකම සුනාමිය හම්බා ගිය වෙලාවේ විශ්වයට විසින් සත්වෙන්ට දුවපියව් කියලා කැලේට දිවනේ සියලුම සත්තුනේ. මොහුද අයින හිටියේ සත්තු සේරම දිව කැලේටනේ. එක කැමරා වල වැදිලා හැමතැනකම සුනාමිය එනකොට සේරම සත්තු දිව කැලේට. එතකොට ස්වභාව ධර්මයට එකතු වෙලා හිටියේ ස්වභාව ධර්මය තුල හිටියේ සත්තුන්ට ස්වභාව ධර්මයෙන් තරංගයක් දුන්නා. දැන් මෙහෙම විශාල විනාශයක් මේ විශ්වය හරහා මේ ලෝක ගෝලයේ සිදු වෙනවා. සත්තුන්ට දුන්න තරංගය මොකද ස්වභාව ධර්මය තුල හිටිය නිසා. ඒගොල්ලෝ ඒ තරංගය නිසා තේරුම් කරගෙන දිව්වා. මිනිසා ස්වභාව ධර්මයට හිටි ගියා. මේ තරංගය ඌට ලැබුණේ නැහැ. ඌ පැන්නා මූදට. අර මූද පල්ලෙහාට බැස්සනේ. බැස්සහම අක්කර දෙකක් කොටු ගන්න බැස්ස මූදට. ඌ ස්වභාව ධර්මයෙන්ම විනාශ වෙලා ගියා. අන්න මස්කා පල්ලා. පානාතිපාත වේරමයි මේ විෂණියයක්. විෂණියයක්. මම කිසිම සතෙකුට හිංසා නොකර ජීවත් වෙනවා කියලා න්‍යාය මිසක් පදයක් නෙවෙයි මෙතන. එහෙමයි. මෙතන පදයක් නැහැ. තවත් සතෙකුට හිංසා නොකර ජීවත් වීමේ න්‍යායක් එච්චරයි. මං හොඳ ලස්සන දෙයක් කියා දෙන්නම්. එහෙමයි. මිනිස්සු කුණු හරප කියනවාද? ඈ? කියනවා. කියනනේ. කොහෙද කියලා දෙන්නේ? සමාජයේ උනේ තැනක අපි දකිනවා. කිව්වහම මොකද දෙන්නේ උර? මුළු මහත් සමාජයේ අප්පෝ දුවන හුඟක් දේවල් කටවල් වගුරු අප්පෝ වන්නාරු කුණු වර්පයක් කිව්වා කියලා මා ලොකු දෙවන්ත දැන්නේ. මුන් බොරු කියන කාට ප්‍රශ්නයක් නැහැනේ. උදේ හිටන් රෑ වෙනකන් කියන්නේ බොරු. බොරුමයි කියන්නේ මුන්නේ. කුණු වර්පයක් කිව්ව ගමන්ම මහා ලොකු දෙවන්ත ප්‍රශ්නයක් කරගන්න ඕනේ. බුදුහාමුදුරු මේක විසඳලා දීලා තියෙනවා.
Sielo budu kisa ni mama pirinivan pe budu himi aho samvegen wandini. Sielo budu kisa ni mama latiyenne. Pancasilata parusavacha dammada. Meka maha loku welak tiyenne guru harpayak wenne mun oba ude hitan rayana kan buru kiyana kisi prashnayak welak tiyeda. Guru harpayak maha loku prashnayak wenno ne. Ow. Ehenam pancasilata parusavacha dammada loku wata ganan ganna. Na. Dasasilata parusavacha dala tiyeda. Na. Vena silakata dala tiyeda. Na. Me dila tiyeno me ata sil walata ne dasa sil walata ne eka sil ekata vitarak eka dala tiyeno sampaprapa mithya ajiva parusa vacha kela me ajiva ashtama silen nan dala tiyeno parusa vacha ne ආජීව අට්ටමක සීලෙට විතරයි උක දාලා තියෙන්නේ. නියම් පන්සීලෙට මොකටවත් දාන්නේ නැහැ. උන්න බලන්න බුදුහාමුදුරු කරු වැඩි හැටි. හයිද මේ තරම් ලොකු මහා ලොකු ප්‍රශ්නයක් වෙනවා නම් කුරු හැපේ කිව්වහම මේ බුරු කියන එක පැත්තකට දාලා මේකේ පැය මෙතෙන්ද දාන්නේ නේ. නෑ. පරුසාවයක ගණන් ගත්තේවත් නෑ. එහෙනම් මිනිස්සු දෙකලා තොපි ඕට තරම් කුරු හර්ප කියපියව්. බුරු කියන්න එපා. බුරු කියන කීට වැඩි හානියක්. ඔව් බුරු කියන්නේ පා ඕන තරම් කුරු හර්ප කියලා. දැන් සමාජයේ බාර අරගෙන තියෙන්නේ ඕන තරම් බුරු කියනවා කුරු හර්ප කියන්නේ නැහැ. අන්න වැරද්ද ගැත්තේ දැන් අපි ඔක්කොම නේ. ඔව්. දරුවෝ කුණු හර්පයක් කිව්වොතින් ඒ කියපු එක පිළිකුල් වෙනවා. සමාජයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියපු එක පිළිකුල් වෙනවා. අනේ බුදුහාමුදුරු ඉතින් සියල්ලදත්. හයිද බොරුවක් කිව්වොත් එහෙම දැන් මම මේ කියන්නේ බොරු නම් මුළු ලෝකෙම කැළඹෙනවා නේ දරුවෝ. Hari aparadhyan ne buru kiyana eka balan buduhamduru siyalla dat kiyanne eka nisa ne aay dethum parak hitala pot bala bala korapu dewal wenne ne ow me ai me buddhadhama therum gatte natte lokayatama thiyano theruma lokayama me kavabuddha karaganna lokayatama me pani vidiy denawa hari me meka thamai sabema dharmaya sabema satya මේකට මේ සත්‍ය දෙයක් තියෙන පස්සේ මේ සත්‍ය ලෝකෙ පුරාම යනවා